කාන්ට් සහ ෆුකෝගෙන් පසු පුනරුදය යනු කුමක්ද? පුනරුදය යනු නිකම්ම නිකං වචනයක් නොවේ. මේ වදන තුළ ඉතිහාසය විසින් ගෙන ආ විශ්වීය අරුතක් තිබේ. මිනිස් සාමූහිකත්වයේ බුද්ධි ප්‍රබෝධය විසින් ඇති කළ මහා වෙනසක ආලෝකයක් මේ සංකල්පයට ඇතුළත් වී ඇත. සකලවිධ ඥානයන්ගේ ක්‍රියාකාරීත්වය විසින් ඇති කළ ලෝක දැක්මක් සහිතව මනුෂ්‍යයා යනු කවරෙක්ද? මනුෂ්‍යයාට හිමිවිය යුතු තැන සහ මානව සමාජය විශ්ව සමාජයක් ලෙස පැවතිය යුතු වන්නේ කෙසේද යන්න විද්‍යාව, ගණිතය, තාක්ෂණය, ආර්ථිකය ආදී කලාප ඇතුළත්ව මුළුමහත් සබාධම සමග ගැට ගැසුණු ජීවන මාදිලීන් යෝජනා වූ අදහස් පද්ධතිය ගොනු වූ මහා ව්‍යාපාරයක් සතු මිනිස් චින්තනය පුනරුදය යන අදහසේ ඉතිහාසයට ගැප් වේ. ලෝකය කලාප මහද්වීප සහ විවිධ වූ සංස්කෘතික ශිෂ්ටාචාරයන්ගේ ඇති බහුවිධ අනන්‍යතාවන් සහිතව මිනිසා මෙතෙක් පැමිණ ඇති ලෝකය ගෝලීය අර්ථයෙන් බල සම්පන්න ක්‍රමයක් බවට පත් කරන්නට පුනරුද කාර්යය විශාල තල්ලුවක් දී එහි ඵලයක් ලෙස ධනවාදී සමාජය නිර්මාණය කර ඇත. යුරෝපයේ සහ බටහිර ඇති කළ මේ මහා වෙනස කාර්මීකරණය නූතනත්වය විසින් ලෝකයේ සෙසු කලාප දක්වා ප්‍රසාරණය වීම ඒ ඔස්සේ ආර්ථික හා සංස්කෘතික බල ආධිපත්‍යයක අනසක බවට පත්කර සියලු මිනිස් සංකල්පයන් පාලනය කිරීම සහ තීරණය කිරීමේ බලය සර්ව බලධාරී දෙවියන් වෙනුවට සර්ව බලධාරී මුදල යන්නට මාරු වී එය එක් කොටසකගේ එක් පන්තියකගේ එක් කාටලයක අනසක බවට පත් කරගෙන ඇත. සතවර්ෂ දෙක තුනක් පුරා පරිණාමයට පත් වූ මේ ක්‍රමය අද වන විට නව තාක්ෂණය විසින් සියලුම සංකල්ප හා චින්තනයන් අවශෝෂණය කරගෙන මිනිසා නැවත නැවත ස්වකීය වහලු පුනරුදයේ ගැටලුව යළිත් ගැටලුවක් බවට පත්ව ඇත්තේ එය විසින්ම නගන ප්‍රශ්නය විසින්ය. එනම් පුනරුදය යනු කුමක්ද යන්නේය. යුරෝපා දර්ශනවාදය තුළ එමානුවෙල් කාන්ට් විසින් මතු කරනු ලැබූ මෙම පැනයට එකල විසඳුමක් නොතිබුණි. ඒ හේතුවෙන් සාමය යන්න ප්‍රචණ්ඩත්වයේ මහා ක්‍රියාකාරීත්වය වූ යුද්ධ නිසා අධිනිශ්චයට ලක් වී ඇත. ලෝකයටම පොදු වූ විශ්ව ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ඔහු විසින් මතු කරන්නේ පුනරුදය යනු කුමක්ද යන ගැටලුව විසින් ඇති කරන මානව ඛේදවාචකයක් ලෙස. පසුව හබමාස් විසින්ද ගෙන එන්නේ එහිම වූ දිගුවකි. නමුත් නූතනවාදයට හෝ යුරෝ කේන්ද්‍රීය චින්තනයට හෝ ධනවාදයට හෝ කිසිදු ආකාරයක සාධාරණ උත්තර සොයාගත නොහැකි වී ඇත. පශ්චාත් නූතන යුගය කරා යුරෝපය හා බටහිර මේ සකල ප්‍රතිවිරෝධතාවන් සහිතව
ගමන් කරමින් නූතනවාදය යළි යළිත් ප්‍රශ්න කරන්නට වූයේ මිනිස් ඥානයේ ඵලය කුමක්ද යන්න සොයා ගැනීමටය. මේ යුගයේ දර්ශනවාදියෙකු වූ මිචෙල් ෆුකෝ යළිත් කාන්ට්ගේ අදහස නැවත මතු කරමින් අසන්නේ පුනරුදයන් කුමක්ද යන්නේ. ප්‍රශ්නයට විසඳුම වෙනුවට මිනිස් දැනුම හා සියලු ශික්ෂණයන් යළි යළිත් ගමන් කරමින් ඇත්තේ මානවවාදයයි කියමින් සිදු කරන මානව හා සෝබා දහමේ පැවැත්මට එරෙහි තරඟකාරී දිසාවක් වෙතය. මේ නිසා මෙම පැනය නැවත නැවත සමස්ත ලෝකයටත් මේ නව තාක්ෂණික යුගයටත් පෙරටත් වඩා අදාළ වී ඇත. ඉතින් ලෝකයේම එවැනි ගැටලුවක අඩුවැඩි වශයෙන් චින්තනමය වශයෙන් නව පුනරුදයකට ගමන් කළ යුතුය ඇත්තේ අප මේ ජීවත් වෙන ක්‍රමය මිනිසාට පමණක් නොව විශ්වයටම නොගැලපෙන්නක් බව පෙන්නුම් කරමිනි. එවැනි පුළුල් වූ හා වියුක්තසේ පෙනෙන ප්‍රශ්නය එතරම් වියුක්ත නැත. ගැටලුව සංයුක්තය ධනවාදී බලය හා ධනය කොල්ල කෑමේ තරඟය තුළ මිනිස් මනස වියුක්ත කර තැබීම නිසා පැරණි ක්‍රමයේ චින්තනයට වඩා මේ යුගය වියුක්තයත් වියුක්ත කර ඇත. මේ පැනය මුලින්ම දර්ශනයේ ගැටලුවක් ලෙස හඳුනා ගැනීම කළ යුතුය. දර්ශනය විසින් සංකල්පවලට අර්ථ සම්පාදනය කරන අතර එයින් දෘෂ්ටිවාදයන් තනනු ලබන්නේය. එයින් පසුව ප්‍රායෝගිකත්වයක් බවට පත් කරන මිනිස් ක්‍රියාවන්ට එකතු වීමෙන් දර්ශනය එහි ආත්මයක් බවට පත්වන්නේය. බටහිර හිර වී ඇත්තේ මෙම උභතෝ කෝටිකයේය. බටහිර නොවන සෙස්සෝ බටහිර නොවන දෙයක් වෙනුවට බටහිරට සීන දකින්නෝය. එය දර්ශනය හා චින්තනය මිලටගත් ධනය හා බලය විසි තනා ඇති දෘෂ්ටිවාදය විසිනි. බටහිර අවසානයක් නම් පෙරදිග අතර මඟකය නන්නත්තාර මඟකය. මානව සමාජ චින්තනයට අදාළව පුනරුදය යන අදහස නැවත ලංකා සන්දර්භයේදී පරීක්ෂාවකට පැමිණ ඇති කාලයක් බැවින් මේ අදහස මෙසේ සටහන් කරන්නට සිදුව ඇත. ඒ වසර පහකට වරක් පාලකයෙක් සහ පාලනයක් තෝරාපත් කර ගැනීමට යෙදෙන තරඟකාරී ජන සමාජය මුලාවකට හා තුලාවකට දමා බර කිරන අවස්ථාවකදීය. අද නැවත කාන්ට් සහ ෆුකෝගේ පැනය ලංකාව සම්බන්ධයෙන් නැවත අසන්නට සිදු ඇත. සැප්තැම්බර් 21 පසු අනුර සජිත් රනිල්ගෙන් අයෙක් ජයගනු ඇත. තිදෙනාම මැතිවරණ ප්‍රචාරණ පුනරුදයකට ජනතාව හසුකරගෙන ඇත. එය නිමාවෙන් පසුත් හිරු උදාවීම සිදුවනු ඇත. වෙනස්කම් සිදුවනු ඇත. සිදු කරනු ඇත. එය එසේ කිරීමට බල කරනු ඇත. එහෙත් ප්‍රශ්නය එලෙසම වියුක්තවත් සංයුක්තවත් ක්‍රමය සහ බලය විසින්
අත්පත් කර ගැනීමේදී පැරණි පැනය යළිත් අසන්නට සිදුවනු ඇත. ඒ පුනරුදය යනු කුමක්ද යන්නේ එහෙත් එය අසන්නට කිසිවෙකු සිටීද යන්නට වඩා ප්‍රශ්නයට සවන් දෙන්නට ප්‍රශ්නය අසා සිටින්නට කෙනෙකු සිටීද යන්න අනාගත ගැටලුව වනු ඇතැයි සිතීම පුදුම විය යුතු නැත.